ආයුබෝවන් සුබ උදැසනක් කාලීන ප්‍රවෘත්ති වර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමින් සිරස්තල පෙට්‍රල් ඩීසල් පොලිම ඉදිරියේදී තිරගත වෙන හැටි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ කියයි රට සම්පූර්ණයෙන් බහලා ඩොලර් ගෙනේන කර්මාන්ත ශාලා වැහුනොත් කොරෝනා එන්නතක්වත් ගේන්න බැරි වෙයි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු කියයි විධායක ජනාධිපති දුරය සංශෝධන සහිතව ඉදිරියට ගෙන යා යුතුයි නිදහස් පක්ෂිය අවධාරණය කරයි ප්‍රථමයෙන් දේශීය පුවත් 31 වෙනිදා දක්වා බලපැවැත්වෙන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව නිවසින් බැහැර වෙ හැකේ එක් අයෙකුට පමණයි. ඒ අත්‍යවශ්‍ය රාජකාරී සහ ඖෂධ ලබා ගැනීම සඳහායි. සාප්පු සංකීර්ණ ඊයේ සිට වසා දැමුණු අතර සුපිරි වෙළඳසැල් සඳහා ධාරිතාවෙන් 25%කට අවසර හිමි වුණා. 31 වෙනිදා දක්වා බලපැවැත්වෙන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව නිවසින් බැහැර වෙ හැක්කේ එක් අයෙකුට පමණයි. ඒ අත්‍යවශ්‍ය රාජකාරී සහ ඖෂධ ලබා ගැනීම සඳහා පමණයි. ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම සඳහා පමණක් විවෘතව තිබෙනවා. වැඩමුළු සන්නාම එළිදැක්වීම් හමුවීම් සම්මන්ත්‍රණ ආදිය සඳහා ඉඩ සැලසෙන්නේ නැහැ. සුපිරි වෙළඳසැල් සඳහා ධාරිතාවයේ 25%කට පමණක් අවසර හිමිවනවා. සාප්පු සංකීර්ණ අද සිට වසා දමා තිබෙනවා. ඊට අමතරව දීවර කෘෂිකාර්මික කටයුතු කළ යුත්තේ දැඩි සෞඛ්‍ය නීති රීතීන්ට අනුකූලවයි. සම්භාන මධ්‍යස්ථාන, කාය වර්ධන මධ්‍යස්ථාන, ගෘහස්ථ ක්‍රීඩාංගණ, ළමා උද්‍යාන, පිහිනුම් තටාක වසා දමා තිබෙනවා. ආගමික ස්ථානවල ජනතාවට ඒකරාශී වීමට අවස්ථාව නොලැබෙන අතර කිසිදු සාධයකට අවසර හිමිවන්නේ නැහැ. මේ දිනවල කොවිඩ් එක බරපතලම කතාව මේ දත්ත වැරදි කියන එක. එහෙම නැත්නම් මරණ අඩු කරලා සටහන් තබා ඇති බව. මේ සැලසුම් සහගතව කළාද නැතහොත් දත්ත ඒකරාශී කිරීමේ දුර්වලකමක් දැන සොයනවාට වඩා ඇත්තටම අපේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ නිවැරදි දත්ත එකතු කිරීමේ ක්‍රමවේදයක් තිබේ දැන සෙවීමටයි අපේ උත්සාහය. මේ සියත අංජනා කරුණාරත්න ගෙනෙන වාර්තාව. අපේ රටේ ගමේ ගොඩේ ඉඳලා වෛද්‍ය ප්‍රතිකාර ගන්න ක්‍රමය මුලින්ම විමසා බැලිය යුතුයි. ගමේ වෛද්‍යවරයා වෙත ප්‍රතිකාර ගන්න ගිය විට ඔහු නම වයස අහලා කඩදාසි කොලයක බෙහෙත් ලියලා දෙනවා. ඊළඟ වතාවේ ඒ වෛද්‍යවරයා වෙත ගියාම මුලින්ම ලබා දුන්නු ඖෂධ පිළිබඳ විස්තර බොහෝ විට නැහැ. රෝග තත්ත්වය පිළිබඳව මතකයේ සහ පළපුරුද්ද මත නැවත ඖෂධ ලබා දෙනවා. ඉන් ඔබට ගොස් ග්‍රාමීය ප්‍රාදේශීය සහ ජාතික රෝහල් වෙත අවධානය යොමු කරමු. මේ ස්ථානවලත් බාහිර රෝගී අංශවල වෛද්‍යවරයා ඖෂධ ලියන්නේ සිය පෑනෙන් කඩදාසියෙන්. ඉන් එහාට වැඩිදුරටත් සොයා බලමු. නිදන්ගත රෝග තියෙන රෝගීන් සායනවලට යා යුතුයි. සායනවලට යන රෝගීන් අත මෙවන් අභ්‍යාස පොතක් තිබෙනවා. මේ පොත අනිවාර්යයෙන්ම රැගෙන යා යුතුයි. සායනික පොත නොයසේ නම් ක්ලිනික් පොතෙහි ඇති ෆයිල් අංකයෙන් රෝගියාගේ තොරතුරු ලිපි ගොනුව සොයා ගන්නවා. රෝගීන්ගේ ලිපි ගොනුව හොයා ගන්න බැරි වෙන අවස්ථා ඕනිතරම් වාර්තා වී තිබෙනවා. මේ තමයි අපේ රටේ නිදන්ගත රෝගීන්ගේ තොරතුරු ගබඩා කර ඇති ක්‍රමය. රුපියල් මිලියන ගණනක් වියදම් කරලා සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය කාලයේ පරිගණක දත්ත ක්‍රමයක් හඳුන්වා දුන් බව වාර්තා වනවා. නමුත් මේ සාර්ථකව ක්‍රියාත්මක වන්නේ නැති බවයි දැනගන්නට ලැබුණේ. කොවිඩ් රෝගීන්ගේ දත්ත එකතු කිරීමට භාවිතා කරන්නට ඇත්තේ ප්‍රාථමික ක්‍රමයක් යන්න ඇත්තටම විමසා බැලිය යුතුයි. විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා දත්ත වැරදීම පිළිබඳව අද කළ ප්‍රකාශයේද බරපතලයි. මම හිතන්නේ ලෝකෙ කිසිම රටක 100ට 100ක් නිවැරදි දත්ත එකාසි වීමක් සිද්ධ වෙන්නේ නැහැ. දශමයක හරි අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන්. අපේ අතිනුත් ඒ වාගේ තත්වයක් යටතේ මේකේ අංග සම්පූර්ණ තත්වයක් නොවෙන්න පුළුවන්. නමුත් ගත හැකි උපරිම ක්‍රියාමාර්ගය අරගෙන තියෙනවා වඩාත්ම නිවැරදි දත්ත ලබා ගන්න. මොකද ඒක මහ ජනතාවට හෝ ලෝකයට දත්ත ලබා දීමට වඩා අපේ පාලන කටයුතු වලට නිවැරදි දත්ත තිබී අත්‍යවශ්‍ය වෙනවා. නිවැරදි දත්ත අපි ළඟ නොතිබුණොත් අපේ පාලන කටයුතු කරගෙන යෑමට අපිට බැරි වෙනවා. අන්න ඒ නිසා විශේෂයෙන්ම හැමුණොත් කොයි මොහොතේ හෝ ඒක පුපුරා යනවා. ඒ තත්ත්වය නිසා දැනුවත්ව හෝ හිතාමතාව හෝ මේ තත්ත්වයට දිගටම පවත්වාගෙන යෑමට කිසි කෙනෙක් අවශ්‍ය කරනකොට අවශ්‍ය වෙන්නේ නැහැ. විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියන හැටියට ලෝකේ හැම තැනම දත්ත වරදින්න පුළුවන්. හැමෝටම වරදිනවා කියලා අපිටත් වරදින්න ඕනි කියලා නීතියක් නැහැ. ප්‍රශ්නය ඇත්තේ අපේ දත්ත එකතු කිරීම, ගබඩා කිරීම සහ විශ්ලේෂණය තුලයි.
අද බොහෝ වෙළඳ සැල්වල ඩිජිටල් බිල් පතක් ලබා දෙනවා. හැබැයි ගමේ ගොඩේ පුංචි කඩවල කඩදාසි කෑල්ලක් අතින් ලියලා එකතු කරපු තුන්ඩුවක් තමයි දෙන්නේ. ඇත්තටම සංගවන් හෝ විකුණන්න සැබෑ දත්ත තිබිය යුතුයි. දත්ත සැබෑ ලෙස ලබා ගන්න විශ්ලේෂණය කරන්න පරිකණක ආශ්‍රිත ඉතා සාර්ථක ක්‍රම අද තිබෙනවා. කොවිඩ් සඳහා පමණක් නෙවෙයි समस्त सौख्य शेष्रेम रोगी परगणक दत् क्रमयाक अत्यावश्यवनवा सौख्य शेष्रे कार्यमंडल प्रमाण ओन सतु विशेषज्ञ भाव अनिवार्यन्म परगणक दत् क्रमयाक तिबियुत रुपियाल मिलियन गणन मुदल काबासिन्याकरान्नेतिव विशेषज्ञ सहाय अरगन दन्वत् निवरदि क्रम वेद्याक निर्माण कलियुतु भव सियत अप अवधारणे करनवा सौख्य मध्यांश वार्ताकराने कोविड न्यूमोनिया मरण पमणक बवटाई व्रजे वैद्य निर्धारण के संघमे चोदना कराने वहाम सत्य दत्त व्रटट लबादन लेस व्रजे वैद्य निर्धारण के संघमे इलासिटिनवा මේවෙනකොට සිදුවෙන මරණ සංඛ්‍යාව කොවිඩ් නියුමෝනියා තත්ත්වයෙන් සිදුවෙන මරණ සංඛ්‍යාව තමයි අපි ඉදිරිපත් කරන්නේ. නැත්තම් අපේ සෞඛ්‍ය අංශවලට ලබා දෙයි. කොවිඩ් එක ඇතුළේ වෙලා තියෙන සියලු මරණ සංඛ්‍යාව ගත්තොත් මීට වැඩිය ඉහළ යන්න පුළුවන්. ඒ හින්දා දැනට 200කට ආසන්න සංඛ්‍යාවක් මිය යමින් පවතිනවා. මේ මිය යන ජනතාව සියලු දෙනාගේම ආදාහන කටයුතු වල ඉඳලා සියලුම කටයුතු ඉතාමත්ම බැරෑරුම් තත්ත්වයෙන් ඉතාමත්ම අපහසුතාවයකින් අපි කරගෙන යන්නේ රෝහල් සියල්ලකම ඇඳන් දහරිතාව පිරියමින් පවතිනවා. ඒ වගේම ICU බෙඩ් එකක් හොයාගන්න බැරුව වෛද්‍යවරුන් බොහෝම අපහසුතාවෙන් ඉන්නේ. රෝහල් වල එදිනෙදා කටයුතු කරගැනීමේ දැඩි අපහසුතාවයක් තියෙනවා. මෙවැනි තත්ත්වයක් යටතේදී රට කොයි ආකාරයෙන්ද හැසිරෙවී යුත්තේ කියන එක එක් අංශයක් විතරනේ සියලුම අංශ කල්පනා කරන්න ඕනේ කාරණාව. අපිට මේ දත්ත විශ්ලේෂණය කරලා සැබෑ තත්ත්වය ජනතාවට, රජයට, ඒ වගේම සෞඛ්‍ය අංශවලට ලබා දී යුතුයි. ඉදිරි සති කිහිපයේ කොයි ආකාරයෙන්ද අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන එක. රට වසනවද නැද්ද කියනවත් හිතා ගන්න පුළුවන් ක්‍රමවේදයක් මේ වෙනකොට නැහැ. අපි ඒක අසාර්ථකයි. कोविड रोगी पवा वर्गीकरण रोगी क्रिटिकल रोगी खेलीम प्रधान रोहल अतुल स्टेप डाउन हॉस्पिटल मैनेज कर मद रोगी लक्षण पेन रोगी निवेश तुला प्रतिकार क्रम वेदे अधिकार किसीम रोगी अतर दिन ओन वैद्य अधीक्षण तमय मे दूरकथन मार्ग संबंध में रंधवागंड कटित डाउनलोड कर शेल्फ शील කියලා ඒ තුලින් තමන්ගේ ඔක්සිජන් තත්ත්වයේ මේ පිළිබඳව යම් ඇසෙස්මන්ට් එකක් කරගෙන තක්සේරු එකට එන්න පුළුවන් ප්‍රමාද වෙලා හොස්පිටාලෙට නායගෙන් තමයි ඇත්තටම ධාරිතාවට විශාල ගැටලුවක් ඇති වෙන්නේ මොකද ඒ අයට ලබා දෙන්න උනා සම්පත් ප්‍රමාණය ති විශාලයි නෑ දැන් ඉතින් ගෙදරට වෙලා තමයි ඉන්න වෙන්නේ කියන එක ඒ අදහස නෙවෙයි මේ නිවෙස් තුල නිරෝධායනය කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ සියලුම ශ්වසන රෝග තියෙන අයටත් කියන්න තියෙන පැහැදිලිව ඔබ එන්නත ලබා ගත යුතුයි මේ වෛරස් ඝනත්වයේ අඩුවෙන් තියෙනවා නම් අපේ සමාජ තුල විකෘති ඇතිවීමේ හැකියාව අඩු වෙනවා හැමෝගාම වෛරස් එක තියෙනකොට කොහේ හරි තැනක විකෘතියක් ඇති වෙන එක වළක්වන්න තමයි පාකිස්තාන ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ සහල් මෙට්‍රික් ටොන් 6000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා මේ අතර පුද්ගලික සමුපකාර හවුල්කාරීත්වය යටතේ වීපෝල් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන්ද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදහස් පළ වුණා පුද්ගලික සමූපකාර හවුල්කාරීත්වය යටතේ නව වීමෝල් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් තම වැදගත් යෝජනාවක් අපේ ජනතාවට විශාල පීඩාවට පත්ලා තියෙන මේ අධික සහල් මිල. පකිස්තාන ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ සහල් මෙට්‍රික් ටන් 6000ක් ආනයනය කරන්නට කැබිනට් මණ්ඩලය අනුමැතිය දුන්නා. වතරබවස 52ක්, ගිලන් රථ 50ක්, ඩබල් කැබ් රථ 62ක් ආනයනය කිරීම සඳහා ඉතාම අත්‍යවශ්‍ය කටයුතු වෙනුවෙන් අවසර දෙන්නටත් කැබිනට් මණ්ඩලය තීන්දු කරා. සියලු විෂයන් මාධ්‍ය තුනෙන්ම ගැන්වීම සඳහා POTV නාලිකා ජාලය ඔස්සේ නාලිකා 7ක් දැනට වෙන් කරගෙන තිබුණා. කැබිනට් මණ්ඩලය තීරණය කරා ඒ නාලිකා 7 20ක් දක්වා වැඩි කරන්න. මෙරට සියලුම පෞද්ගලික නාලිකා ජාතික වගකීමක් විදිහට සලකලා ඉතාම වැදගත් ප්‍රශංසනීය කටයුත්තක් මේ වෙලාවේ සිද්ධ කරනවා. පළවෙනිම වශයෙන්මගේ ඉල්ලීම අර පූර්ව ළමාවිය දූපුතුන් වෙනුවෙන් මේ කාලයෙන් යම් ඉඩක් එකට වෙන් කරන්න. ඒ වගේම ආබාධ සහිත දූපුතුන් වෙනුවෙන් 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත වර්තමානයේට ගැලපෙන පරිදි සංශෝධන කිරීම සඳහා මාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දීලා තිබෙනවා. PO සිලොන් T අපනයන සඳහා සන්නම ප්‍රවර්ධන යෝජනා ක්‍රමයක් වෙනුවෙන් ඉදිරිපත් කළද කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා දීලා තිබෙනවා.
ශ්‍රී ලංකා විනිශ්චයකාරීවරුන්ගේ ආයතනයේ පැවති සමුළුව සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා සහ හිටපු කතානායකවරයා මාධ්‍ය නිවේදන නිකුත් කර තිබුණා. නීතිය ආධිපත්‍යයට සහ අධිකරණයේ ස්වාධීනත්වයට මින් බලපෑම් ඇතිවන බවයි විපක්ෂ නායකවරයාගේ අදහස. හිටපු කතානායකවරයා පවසන්නේ මේ සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව රට හමුවේ කරුණු පැහැදිලි කළ යුතු බවයි. ශ්‍රී ලංකා විනිශ්චයකාර වරුන්ගේ ආයතනයේ සමුළුව අධිකරණ ස්වාධීනත්වයට අතපොවන 20හි දුර්විපාකයක් ද යනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබුණා. මෙය එක්තරා ආකාරයක බරපතල අනතුරු ඇඟවීමක් වන අතර අවශ්‍ය පරිදි අධිකරණ පද්ධතියේ හැසිරවීමේ රජයේ හෝ විධායකයේ අවශ්‍යතාවය අනුව මෙම සමුළුව පවත්වා ඇති බවයි මෙම නිවේදනයේ දැක්වෙන්නේ. 20වන සංශෝධනයේ දුර්විපාක ලෙස නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් ඇතිවීම පිළිබඳව මහජනතාව තුල තිබූ සැකය මෙවන් අනිසි බලපෑම් මගින් තවදුරටත් වර්ධනය වනු ඇති බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ. යුක්තිය ඉටු කිරීම පමණක් නොව එය ඉටු කරන ක්‍රියාවලිය පැහැදිලි විය යුතු බවත් මෙවන් බලපෑම් ඉදිරියටත් සිදුවීම වැළැක්වීම තුළින් අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ සමාජ ක්‍රියාකාරීන් සහ පොදු ජනතාව අත්වැල් බැඳගත යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කරනවා. මේ සම්බන්ධයෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කතානායක කරු ජයසූරිය මහතාද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා. රටේ සියලුම මහේස්ත්‍රාත්වරුන් කොළඹට කැඳවමින් පවත්වා ඇති සම්මන්ත්‍රණයේදී සිදුව ඇතැයි කියන තත්වයන් පිළිබඳව රටට විධිමත් කරුණු දැක්වීමක් සිදු කරන ලෙසට අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටින බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. කොවිඩ් එල්ලත මිලදී ගැනීමට ඩොලර් අවශ්‍ය බව රාජමාත්‍ය අරුන්දික ප්‍රනාන්තු මහතා පවසනවා. කර්මාන්තශාලා වසා දැමුවොත් රටට ඩොලර් නැතිවන බවයි රාජමාත්‍යවරයා පවසන්නේ. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. රටක් සම්පූර්ණයෙන්ම වහන්න බැරි. ඒක හේතුවක් තමයි අපිට ඩොලර් ටිකක් මේ රටට ගෙන්න ගන්න තියෙන කර්මාන්ත සම්පූර්ණයෙන්ම වැහුනොත් මේ ඉන්ජෙක්ෂන් එකවත් අපිට ගෙන්න ගන්න බැරි වෙයි. මේ ඉන්ජෙක්ෂන් එක නිකන් හම්බෙන ඉන්ජෙක්ෂන් එකක් නෙමෙයි. මේ එන්නත් කරන වැඩසටහන සඳහා රජය සම්පූර්ණයෙන්ම ලංකාවේ මුදල් නෙමෙයි ඩොලර් පාවිච්චි කරලා තමයි මේ එන්නත් කරන වැඩසටහන කරන්නේ. උදේ ගම්මන්පිල මහතාගේ ට්විටර් පණිවිඩයෙන් කියවෙන්නේ ඉන්ධන පොලිමක් හා විදුලි කප්පාදුවක් කමින් සූන් බවයයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ් රහ්මාන් මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවේදී අපේ තෙල් ඇමතිතුමා උදේ ගම්මන්පිල ඇමතිතුමා මේ ට්විටර් පණිවිඩයක් දාලා තිබෙනවා. අපි ඉන්නේ විදේශ විනිමය අර්බුදයකයි. ඉන්ධන සඳහා අවසන් මාස 6 125ක් පමණ වීමටත් ඉඩ තිබේ. ඉන්ධන අරපිරි මැස්මෙන් භාවිතා කරමු කියලා පෙට්‍රල් ඩීසල් පොලිමත් එන්න ඉඩ තියෙනවායි කියන එක තමයි මේ තෙල් බාර වෙන ඇමතිතුමා නොකිය කියන්නේ. කමින් සූන් එකක් නිතුමා අපිට දීලා තියෙනවා. පෙට්‍රල් ඩීසල් පොලිම ඉදිරියේ තිරගත වෙනවායි කියන එක තමයි තෙල් බාරව ඇමතිතුමා දැන් ට්විටර් පණිවිඩ මාර්ගයෙන් අපිට කියලා තියෙන්නේ. හෙට අනිද්ද වෙනකොට අපි ගෙවල් වල තිබෙන ෆුස් සයිකල් කරත්ත ඒ ඔක්කොම ලෑස්ති කරගන්න වෙනවා. ඒ කියන්නේ ඉදිරි මාස කීපය තුළදී අපිට විදුලි කප්පාදුවකුත් එන්න පුළුවන් කියන එක තමයි තුමා කියන්නේ. මොකද අපි දන්නවා අපේ රටේ බලාගාර වලින් වැඩි ප්‍රතිශතයක් බලාගාර වැඩ කරන්නේ ඩීසල් වලින්. කොරෝනා පිළිබඳ පාලනය කිරීම දෙවියන්ට බාර දීලා හිටපු ඇමතිවරේ අඬගාලා ඒ තුමාට ජනාධිපති බාර දීලා තියෙනවා. ඒකෙන් තේරුම් වෙන්නේ ජනාධිපතිතුමත් මේ කොරෝනා පිළිබඳ ප්‍රලමනාකරණය සටන දෙවියන් මාංශයට බාර දීලා ඉවරයි මම හිතනවා. තමන්ගේ පරාජය ප්‍රසිද්ධෙන් මේ අවස්ථාවේදී පිළිඅරගෙන ඉන්නවා කියලා මම හිතනවා. මේ ආණ්ඩුව ජනවාරි මාසෙ සිටම එන්න කරන්නේ පටන් ගන්න තිබුණා නම් රට වහලා තිබුණා නම් මේ මරණ සිදු වෙන්නේ නැහැ. ඒ නිසා මරිච්ච අයගේ වගකීම ආණ්ඩුව බාර ගන්න ඕන කියලා කියන්න කැමතියි. අද ලංකාවේ සමස්ත ජනගහනයගේ ජීවිත ඔබතුමා අර්බුදයකට ලක් කරලා තිනවා. මේක ඇත්තටම කියනවා නම් මේක මනුෂ්‍ය ඝාතනයක් හා සමානයි. එපමණක් නෙමෙයි අපි දකිනවා ඊයේ තවත් කියනවා යුක්‍රේන සංචාරකයන් නැවතත් ලංකාවට ගේනවා කියලා. ඉතින් මේකට තව වෛරස් බෝ කිරීම තුළින් මේ ලංකාව තවත් අගාධයට පත් කිරීමටද ඔබතුමන්ලා බලාපොරොත්තු වෙන්නේ. කොරෝනාව ගරානාවක් බවට පත් කරගත්තා. එහෙම කරලා අවශ්‍ය වෙලාවට එන්නත් කරන්නේ ලබා නොදීම තුළ ජනතාවගේ ජීවිත අනතුරේ දාලා තිනවා. සති දෙක තුනක් ලොක්ඩවුන් කරන්න බැරි හේතුව මොකක්ද? ඇයි මේ උද්දච්චකම? ඇයි මේ මහාන්තත්වේ කරුණා කරලා මේ සෞඛ්‍ය විශේෂඥයින් කියන දේවල් කරන්න? මේ සති දෙක තුනක් මේ රටේ ජනතාව කොහොම හරි ඉවසගෙන ඉඳි. මම මේ විශේෂයෙන්ම කියන්න ඕනේ මෙන්න මේ උද්දච්චකම තමයි ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට තිබ්බේ. හැබැයි ඊළඟ මැතිවරණයේදී ගෙදර යන්න උනා. විදායක ජනාධිපති දුරේ සංශෝධන සහිතව ඉදිරියට ක්‍රියාත්මක විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් රාජමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. එමෙන්ම දැනට තිබෙන පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයේද වෙනස් විය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.
अभी जनाधिपति वर्णय मेलेसम तबागति जनाधिपति क्रमे मेलेसम तबागति अभी विश्वास करनो विधायक जनाधिपति वर्णय अयुतु लेस बले पाविच क्रीमट एरेव यम विधिविधान प्रमाण संबंध करयुतुयि नत्तं गिनायुतुयि कियला अभी कल्पना करनो ए वगेम दुत्त पुरवैसियन्ट जनाधिपति दूरेट इल्लीमट अवश्य करन नीति रीति अहोसी कलयुतुयि कियन कारणयत् अपि मेदी इदिरिपत् करा කාලීන අවශ්‍යතා මත ජනාධිපති ධුරයේ යම් යම් බලතල සංශෝධනය කිරීම සඳහා වන ක්‍රියාවලියක් ඉෂ්ට කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා විශේෂයෙන්ම මේදී රටක් තුල එක ක්‍රමයක් එක්කෝ ජනාධිපති ක්‍රමය හෝ වෙස්ට්මින්ස්ටර් ක්‍රමය පදනම්ව රටක් තුල තිබිය යුතුයි අර්ධ වශයෙන් ජනාධිපතිවරයාගේ බලතල අග්‍රාමාත්‍යවරයාට පැවරීම තුල ඇති වෙලා තිබුණ අර්බුදය නිමා කරන්න පුළුවන් වෙන්නේ එක්කෝ ජනාධිපති ධුරයේ පවත්වා ගැනීම නැතිනම් වෙස්ට්මින්ස්ටර් ක්‍රමයකට යාම කියන අදහස තමයි අපි තිබෙන්නේ ඒ නිසා මම හිතන්නේ විධායක ජනාධිපති ධුරය සංශෝධන සහිතව ඉදිරියට ක්‍රියාත්මක කළ යුතුයි කියන යෝජනාව අපේ තිබෙනවා ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධව දැනට තිබෙන ඡන්ද ක්‍රමය වෙනස් විය යුතුයි කියලා අපි යෝජනා කරන්නේ කොට්ටාෂයට වග කියන මන්ත්‍රීවරයෙකු සහිත පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයක් ගෙනා යුතුයි කියලා ඒ මැතිවරණයේ ඉදිරිපත් කරන ජාතික ලැයිස්තුව තුලින් පමණක් නාම යෝජනා ඉදිරිපත් වූ අපේක්ෂකයන් තුලින් පමණක් පාර්ලිමේන්තුවට පත් කිරීම කළ යුතුයි කියන යෝජනාව අපේ ආවා ඒ අයත් ද්විත්ව පුරවැසිභාවය දරන අය නොවිය යුතුයි කියන මතයේ දැඩි ලෙස පක්ෂයේ විදියට අපි ඉන්නවා ඊළඟ බලය විමදගත කිරීමේ ක්‍රියාවලියට තිබෙන පළාත් සභා ක්‍රමය අපි යෝජනා කරනවා දිස්ත්‍රික් සභා ක්‍රමයක් පිහිටුවිය යුතුයි කියලා විශේෂයෙන්ම මැතිවරණ වියදම් සීමා කිරීම සඳහා වන ප්‍රතිපාදන වහාම සකස් කළ යුතුයි කියන කාරණය ඒ වගේම අල්ලස් ත්‍යාග තුටුපන්දු බෙදා දීම වැනි ක්‍රියාවන් කරන අපේක්ෂකයාගේ අපේක්ෂකත්වය අවලංකිරීම පළවෙනියෙන් දෙවනුව ජයග්‍රහණය කරයින් පස්සේ ජයපරාජය නොතකා ඔහුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග අරගෙන ඌව එම ධූරයෙන් ඉවත් කිරීම සඳහා වන ක්‍රියාමාර්ග ගත යුතුයි කියන කාරණය ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය එකම දිනකදී පවත්විය යුතුයි කියන කාරණය සොයා බලා කටයුතු කළ යුතුයි දිවයිනේ රෝහල් රසක බරපතල ඖෂධ හිඟියක් මතුවැදැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා. ඒ සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී. රට ඉතාම භයංකාර නරක තැනකට පත්වලා තිබෙනවා. මානව සම්පත සම්පූර්ණයෙන්ම බරපතල කේදවාචකයකට මූණ දෙමින් සිටිනවා. ජීවිතවලින් සෑම පැයකම ජීවිත ගණනාවක් ජාතියට අහිමි වෙමින් තිබෙනවා. මේ යන තත්ත්වයේ ඉතාම නරක තැනකට ගමන් කරමින් තිබෙන්නේ කොළඹ මහ රෝහල ශික්ෂණ රෝහල ඇටිරගත්තුත් කරාපිටිය මහ රෝහල මහනුවර මහ රෝහල යාපනයේ මහ රෝහල මේ සියලුම රෝහල් පද්ධතිය තුල ධාරිතාව ඉක්මවා යමින් තිබෙනවා වෛද්‍යවරුන්ට තම සේවය කළ නොහැකි තැනට පත් වෙමින් තිබෙනවා MOH ඔෆිස් 360ක් ලංකාවේ තිබෙනවා මේ 360ම කඩාවැටෙන තැනට ගමන් කරමින් තිබෙනවා රෝහල් පද්ධතිය තුල ඉතාම නරක විදියට භයංකර විදියට අවශ්‍ය කරන ඖෂධ වර්ගවල ප්‍රධාන හිගයක් ඇති වෙලා තිබෙනවා. ඔබේ කෝවිඩ් ලෙඩෙක් හිටියත් ළඟ ඥාතීන්ට පණිවිඩ ලැබෙනවා අහවල් බෙහෙත් වර්ගයේ එලින් ගේන්න කියලා. එළිය ගිහිල්ලා හෙව්වාම එළියෙත් ඒ බෙහෙත් වර්ගය ගේන්න බැරි තැනට පත් වෙලා තිබෙනවා. රෝහල් 1060 තුලම ලංකාවේ බරපතල බෙහෙත් වර්ගවල හිගයක් ආරම්භ වෙලා තිබෙනවා. පොහොර හිඟේ හමුවේ දිගින් දිගටම ගොවි ජනතාව පොහොර ඉල්ලා වීදි බැස්සා උද්ඝෝෂණ පැවැත්වුවා මේ අතරේ සමහර ගොවි මහත්වරු මේ අර්බුදයට සාර්ථක විසඳුම් සොයමින් ඉන්නවා කාබනික පොහොර නිෂ්පාදනය කර සිය වගාවන් පවත්වාගෙන යන මේ ගොවි ජනතාව පිළිබඳ තොරතුරු අපට වාර්තා වුණේ මහවැලි කලාපෙන් මේ මහවිලි සී කලාපයට අයත් දෙහිඅත්ත කණ්ඩිය කදිපුර ප්‍රදේශය ගොවි පවුල් 189ක් පමණ මේ ප්‍රදේශයේ ගොවි තැනින් ජීවිතය සරි කර ගන්නවා මේ ගොවි ජනතාව රණමයුර ගොවි සංවිධානයත් ශ්‍රී ලංකා මහවිලි අධිකාරියත් සමග එක්ව අලුත් වැඩකට මුල පුරා තිබෙනවා ඒ කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට एक गोवी महातेकु मेवन विट मेट्रिक टोन एक बैगिन काबनिक पोहर निष्पादने करन बावाई अप वार्ता करु संधान कले මේකට ලොකු දායකත්වයක් දෙනවා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ඒ වගේම ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව මේ වෙනකොට ගමේ තරුණ තරුණියෝ 100%ක් මේට සහායකත්වය දීලා මේ කටයුතු ඉදිරියට කරගෙන යන්න වෙලා ඉන්නවා කියන එක මම මේ වෙලාව කියන්නම්. මේ ගමේ ගොවි පවුල් 189ක් විතර ජීවත් වෙනවා. ඒ අයගෙන් දැනට 97 දෙනෙක් පමණ විතර මේ වෙනකොට කොම්පෝස්ට් නිෂ්පාදනය කරනවා. කාන්තාවන් විදිහට අපිත් ගොඩක් මහන්සි වෙනවා මේ කෙරීගෙන යන වැඩසටහනට. උදැසන පුවත් විකාශය අවසන් යලිත් හමුවෙමු මධ්‍යන පුවත් විකාශයත් සමගින් ඔබට සුබ දවසක්
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.